නාඩගම් කාර්යෝ බලන අපි මේ වෙනකොට දන්නවා මාස්ටර්ට සිද්ධ වෙච්ච දේ. ඇත්තට මේක ලොකු අපරාධයක්. මොකද සරා වගේම යාළුවෝ සෙට් එක කසිප්පු පෙරද්දි ඒ වැරදි වැඩෙන් ගලව ගන්න මාස්ටර් ගොඩක් මහන්සි වුණා. ඇත්තම කිව්වොත් සරාලා අද හොඳ බිස්නස් එකක් කරගෙන මේ විදියට ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ මාස්ටර් ඒ වගේම ලොකු හාමුදුරුවෝ කරපු කැපකිරීම නිසා. ඉතින් ඒ ගැන ගමේ මුදලාලි මේ හැමෝම දන්නවා. එස්කේ සිරිසේන පවා මේ ගැන දන්නවා. ඉතින් ඇත්තටම ගමේ කට්ටියගෙන් මාස්ටර් ගැන අහුවොත් මාස්ටර් කියන්නේ කිසිම වරද්දක් නැතුව කලාවත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් නමුත් පොලිසියට වැදගත් වෙන්නේ ඒ වෙන කවුරුවත් කියන දේවල් නෙවෙයි. ඒගොල්ලන්ට වටින්නේ මේ ලැබිච්ච සාක්ෂි. ඉතින් මෙන්න මේ සාක්ෂිත් එක්ක තමයි පොලිසිය කට්ටිය කටයුතු කරන්නේ. නමුත් ඔයා දන්නවා සරා මේ වෙලාවේ දැනගත්තා ඒ තමයි තමන්ගේ ගුරුවරයාට සිද්ධ වෙච්ච අපරාධය ගැන. ඉතින් තමන් වගේ වැරදි අතර ගිහිපු කෙනෙක්වත් හදාගන්න පුළුවන් වෙච්ච මාස්ටර් මේ වගේ වැරද්දක් තමන්ගේ දරුවන්ට කරාවි කියන විශ්වාසය තියන්න අමාරුයි. අනිත් එක තමන්ගේ දුවල දෙන්න පවා ඉන්න පසුබිමක් තියෙන කොට. ඉතින් ඇත්තටම හාමුදුරුවෝ මේ සීන් එක ලේසියෙන් අතාරින්නේ නැහැ. මොකද හාමුදුරුවෝ දන්නවා මාස්ටර් ගැන හොඳටම. ඉතින් මාස්ටර් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් පොලිසියේ කට්ටිය සාක්ෂි කොච්චර තිබුණත් මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරාවි කියන විශ්වාසය තියෙනවා. ඉතින් එතකොට මේ මාස්ටර් ගැන ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ වගේම ගමේ ගොඩක් පිරිස් පොලිසියට ඇවිත් කියන්න පුළුවන්. ඒ වගේම සරාල වුණත් Taman වැරදි මාර්ගේ හිටියා නමුත් දැන් හැදිලා ඉන්නේ මාස්ටර් නිසා කියන දේ කියන්න පුළුවන්. ඒ වගේම ඔය සරාට පුළුවන් වේවි ලේකම්ට තර්ජනය කරලා ඒ ලේකම් කරපු වැරද්ද ගැන රෙකෝඩ් කරලා හරි අනිවාර්යයෙන්ම පොලිසියට බාර දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් මාලන් ෆෝන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මාලනුත් ඕනෙලාවක සරාලට මාස්ටර් බේරගන්න උදව් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහට අපිට හිතන්න පුළුවන් පොලිසියෙන් මාස්ටර් එක්කම ඇවිල්ලා මේ ලේකම්ව නැවත පොලිස් අත්අඩංගුවට පත් කරන්න මෙහෙයුමක් දියත් කරාවි කියලා. ඉතින් ඇත්තටම ලේකම් කරපු වැරද්ද වෙනුවෙන් අනිවාර්යයෙන්ම හිරේ යන්න ඕනේ. අර කාලෙකට කලින් කුකුල ලකුණ මුදලාලිට යන්න වුණා වගේම. ඉතින් ඇත්තටම සරා ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කරාවි කියන විශ්වාසය තියෙනවා. හේතුව සරාට පියෙක් වගේ තමයි ඔය මාස්ටර් කියලා කියන්නේ.